සුබදවසක් වගේ ප්‍රාර්ථන කරන යාලුවනි. ඉතින් අපි කියන්නේ මේ ඔයා මෙහෙම කිව්වොත් විශ්වාස කරලා දැන් නෑ. මුළු ලෝකෙම තියෙන කොණ්ඩම් වර්ග 9 කිව්වොත්ම විශ්වාස කරනවාද? අනිවාර්යයෙන් විශ්වාස ගන්න වෙනවා. මොකද කොණ්ඩම් වර්ග 9යි මුළු ලෝකෙම තියෙන්නේ. අන්න ඒ කොණ්ඩම් වර්ග 9 ගැන තමයි අපි අද කියන්නේ. ඉතින් ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා යන්න. ඉතින් මේ වගේ වැදගත් වෙන වෙනස්ම ආකාරي වීඩියෝ අපි ඉස්සරහට දානවා. ඉතින් ඒ දාන වීඩියෝ වගේ ළඟම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඔයා අපේ channel එක subscribe කරලා තිබ්බොත් විතරයි. ඉතින් අපි බලමු මේ ලෝකෙම තියෙන කොණ්ඩම් වර්ග 9 ගැන විස්තර. එකට තියෙන්නේ latex කියලා එකක්. මේක ගැන කිව්වොත් එහෙම බොහෝ දෙනා බොහෝ වශයෙන් භාවිත කරන කොණ්ඩම් වර්ගයේ මෙයයි. ගැප් ගැනීම වැළැක්වීම හැරෙන්න වෙනත් විශේෂ කාර්යයක් මෙමගින් සිදුවන්නේ නැත. මෙම කොණ්ඩම් භාවිත කර යම් අසාත්මිකතාවයකට ලක් වුවොත් වහම වෛද්‍යවරයෙකු හමු විය යුතුය. ඉතින් ඒ තමයි පළවෙනි එකට තියෙන තියෙන දෙවෙනි එකට තියෙනවා නන් latex කියලා. ඒකෙම ගහපු දෙවෙනි එක. ඒකේ තියෙනවා මෙම කොණ්ඩම් වර්ගයේ latex කොණ්ඩම් වලට වඩා කැඩෙන සුළු බවින් වැඩි බව ඇතැම් පරීක්ෂකයන් පවසනවලු. ඉතින් ඒක අරකට වඩා ටිකක් අවුල් කියලා තමයි කියන්නේ. ඉතින් තුමිනේට තියෙනවා ලාම් ස්කින් කියලා එකක්. ඒක කියනවනම් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සෑදු තරමක් මතභේදාත්මක කොණ්ඩම් එකකි. ගොඩක් දෙනා පවසන්නේ මේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තියෙන නිසා මෙහි ඇති සංවේදී බව අඩුයි කියලා. ඉතින් ඒ තමයි තුමිනේක. ඉතින් හතරවෙනි එකට තියෙනවා ස්පෙමිසයිඩල් කියලා එක. මේක ගැන කියනවනම් තරමක් හොඳ ආරක්ෂාකාරී කොණ්ඩම් එකකි. මේ නිපදවීමේදී යොදාගෙන ඇති රසායනික සංයෝග නිසා ශුක්‍රාණු පැමිණි විටම ඒවා විනාශ කිරීමේ හැකියාවක් මෙම කොණ්ඩම් වලට ඇතළු. ඉතින් ඒ තමයි හතරවෙනි. ඉතින් පස්වෙනි එකට තියෙනවා ෆීමේල් කොණ්ඩම්ස් ගැන. ගැන කියනවනම් පිරිමි අයට පමණක් නොවේ කාන්තාවන්ටද පැළඳීම සඳහා කොණ්ඩම් වර්ගය ඇත. නමුත් ඒවා පිරිමි කොණ්ඩම් තරම් ජනප්‍රිය නැති ඒවා භාවිත කිරීමට ඇති අපහසුතාවය නිසායි. කාන්තාවගේ යෝනියේ ඇතුළට මේවා පැළඳිය යුතුයි. ඉතින් ඒ හින්දා තමයි මේක මේ ගොඩක් පාවිච්චි කරන්නේ නැත්තේ. අන්න ඒ හින්දා තමයි මේක ජනප්‍රිය නැත්තේ. ඉතින් එතකොට 6 වෙනි එකට තියෙනවා ලිබ්‍රිකේටඩ් කියලා එකක්. ඒක ගැන කියනවනම් මේත් අද වෙනද පොලේදී වඩා ආරක්ෂාකාරී කොණ්ඩම් වර්ගයක. මෙම කොණ්ඩම් පැළඳවීමට නම් තරමක් පහසුයි. ඒවා තරමක් තදරට නිබඳව ඇත. ඒට හේතුවන්නේ කොණ්ඩමේ කිසි විටක කැඩී නොයෑමට එළු. ඒක තමයි ඒකේ මෙව එක. ඉතින් හතර තියෙන අල්ට්‍රා තින් කියලා එකක්. ඒක ගැන කියනවනම් හුඟාක්ම තුනිය ලෙස නිපදව කොණ්ඩම් අයත්වන්නේ මෙම කොටසටයි. මේවායේ තුනී බව නිසා වඩා වැඩි සංවේදීතාවයක් ලැබෙනවා. එම හේතුව නිසාම හුඟාක් දෙනා මෙම කොණ්ඩම් වර්ග පාවිච්චි කිරීමට පෙළඹෙනවලු. ඒක තමයි ඒකේ විස්තර. ඉතින් අටට තියෙනවා නොවෙල්ටි කියලා ඒකේ නම. ගැන කියනවනම් අලංකාරයට මුල් තැනදී නිපදව කොණ්ඩම් වර්ගය ඇත්තන්නේ මෙම කොටසටයි. ඉහත පින්තූරයේ ඇති කොණ්ඩම් වර්ගයේ අඳුරේදී දිලිසෙන සුළු කොණ්ඩම් වර්ගයක. එමෙන්ම මේවා පාවිච්චි කිරීමේදී අවධානමක්ද නැත. ඒක තමයි ඒකේ විස්තරේ. ඉතින් 9ට තියෙනවා ප්ලේවරට් කියලා එක. මේක ගැන කියනවනම් කාන්තාවන්ගේ වින්දනේ මුල් කරගෙන සෑදු කොණ්ඩම් වර්ග ලෙස මේවා හැඳින්වෙයි. විශේෂත්වය වන්නේ මෙම කොණ්ඩම් වර්ග විවිධ රසාණු පැමිණීමයි. තම සහකාරීගේ කැමැත්ත අනුව කැමැති වර්ගයක් තෝරාගත හැකි. ඕන බාන රසත් දාලා වැල්ලා එවන කොණ්ඩම් තියෙනවා. ඉතින් ඔන්න කොණ්ඩම් වර්ග නම් ඔයාට නමින් ඔයාට ගැළපෙන එක ඔයාට කැමැතික තෝරගන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරලා බලන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝ මෙතන නතර කරනවා. ආයෙත් පාර මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වෙනස්ම ආකාරයේ වීඩියෝ ඉතින් අපි ඉස්සරහට දානවා. ඉතින් ඒ දාන වීඩියෝ වගේ ළඟම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ අපේ channel එක subscribe කරලා තියාගත්තොත් විතරයි. ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් මේ වගේ වෙනස්ම ආකාරයේ වීඩියෝකින් හම්බෙමු.